15 people have died while in police custody. මේක මේ සන්තෝෂයට කාරණාවක් නෙමෙයි මේ සමහරකට. ඕගොල්ලන්ට සන්තෝෂයට කාරණාවක් වෙන්නේ නැති. ඒගොල්ලන්ගේ ජීවිතවල ලොකු හානියක් වෙලා තියෙනවා. ඩුබායි වල ඉඳන් කෝල් එන්නේ. ඩුබායි වල ඉඳන් එනවා. ඉතින් ඒ නිසා මේ පාතාලය ගැන අපිටත් ඔබටත් මටත් නෙමෙයි මේ රටේ නෑ. ගරු කතානායකතුමනි මම ඔබතුමාට දැනුම් දෙන්න කැමතියි පසුගිය අවුරුදු කීපය තුළ පොලිස් භාරයේ හිටපු 15 දෙනෙක් මරලා තියෙනවා ජීවිත ගැති කරලා තියෙනවා 15 people මේක හිනා වෙන දෙයක් නෙවෙයි පොලිස් භාරයේ ඉන්නකොට 15 දෙනෙක් ජීවිත නැති වෙලා තියෙනවා මේක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ වගේම යුරෝපියන් හියුමන් රයිට්ස් කවුන්සිල් එකේ මේක දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා ඉතින් මේ පොලිසිය ගැන විශාල කලකිරීමක් තියෙනවා මේ රටේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර 15 people have died while in police custody මේක මේ සත්වෝදෙන කර දකුණු පළාතේ පොලිසියට විමර්ශනය කරන්න බැරි තත්ත්වයක් පත් වෙලා ඉන්නවා. පොලිසිය IP කෙනෙක් මරලා තිනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් ස්ථාන මාරුවේ මිල්ලනවා. දකුණේ ඉන්න බෑ, විමර්ශන කරන්න බෑ, පරීක්ෂණ වලට මුහුණ දෙන්න බෑ කියලා. මොකද හේතුව ඒගොල්ලන්ගේ ජීවිතවල ලොකු හානියක් වෙලා තිනවා. ඩුබායි වල ඉඳන් කෝල් එන්නේ. ඩුබායි වල ඉඳන් එනවා. ඉතින් ඒ නිසා මේ පාතාලය ගැන අපිටත් ඔබටත් මටත් නෙමෙයි මේ රටේ නෑ. පිලිපීනයට ගිහිල්ලා බලන්න. පිලිපීනයේ හිටපු ජනාධිපතිතුමා පාතාලයට කරපු දේ අද පිලිපීනයේ හැදිලා තියෙන්නේ. පිලිපීනයේ අද මේ තත්ත්වෙට තියෙන්නේ ඒ ජනාධිපතිතුමා ගත්ත තීන්දුව. නිසා අපි මේ පාතාලය වෙනුවෙන් පෙනී හිටින එක නෙමෙයි. පොලිසිය අද විමර්ශන එකක්වත් කරන්න බැරි තත්ත්වෙට දකුණු පළාතේ ප්‍රශ්නයක් මේක ලොකු. නිසා ඒ වෙනුවෙන් අපි කල්පනා කරන දෙපැත්තම දෙපැත්ත කතා කරන්න ඕන. මරනවා වෙපන් ගෙනේලා දෙක තුන ගෙනේලා ගහන්නේ D5 වලින්. දකුණේ පුදුම භීෂණයක් තියෙන්නේ. ඒ ගැන වැඩි කතා කරන්න එපා. මොකද රංජන් විජේරත්න මහත්තයයි ප්‍රේමදාස මහත්තයා අද හිටියේ නැතුවට ඒ කාලේ කර ඒ බීජණෙන් බේරගත්තේ ඉඳ තමයි රටක් අදත් මේ වෙනුවෙන් තියෙන්නේ. අපි ඒක කියන ඕන දැනක. හරි බොහොම ස්තුතියි අමතුමා. ප්‍රධාන වැඩකඩතු ආරම්භයේ පනත් කිටුම්පත් පිළිගැන්වීම